පිළිවෙකින් අපි කතා කරන්නේ ස්වයං පිළිලා ගැන ඕගලන් දැකලා ඇති සුදු පාට පොණෙක්ගේ මාළුවෙක් කියන ඇක්වටික් රෙඩ් එකේ කුණන්න මොස්ට ෆිෂ් කෙනෙක් ලංකාවේ මෙයා ගොඩක් අඩුයි කුණන්න මේ රෙඩ් එක යන්නේ එයා ගොඩක් පොපියුලර් මාළුවෙක් නෙමෙයි හැබැයි වින රටවල් වල මෙයා ගොඩක් පොපියුලර් මාළුවෙක් ගොඩක් ප්‍රසිද්ධයි ගොඩක් අය හදනවා මොස්ට ෆිෂ් කෙනෙක් හැටියට මෙයාගේ සයන්ටිෆික් නම තමයි මොනොටොපස් ඇල්බස් කියන්නේ මෙයාගේ ඉංග්‍රීසි නේම් එක තමයි ගෝල්ඩන් ස්වැම්ප් ඊල් එහෙම නැත්නම් ඒෂියන් ස්වැම්ප් ඊල් කියලා කියනවා මේගොල්ලන් මාකට් එකේ ගොඩක් දකින්න ලැබෙන්නේ නැහැ ලංකාවේ වගේ කන්ට්‍රි එකක ඒ වගේම මේගොල්ලන් ස්වභාවිකව ඉන්නේ ආසියාව අතර රටවල මේ ඒෂියන් ස්වැම්ප් ඊල් කියන එකාගේ ලංකාවේ අපිට විකුණන්න තියෙන එහෙම නැත්නම් අපි ගන්න ඉන්නේ සුදු පාට එක්කෙනෙක් එහෙම නැත්නම් එයාගේ ඇල්බයිනෝ වැරයිටි එක තමයි මේකේ මෙයාට මේ ඇල්බයිනෝ එක්කෙනාට කියන්නේ গোল্ডන් ස්වැම්ප් ඊල් කියලා එතකොට මේකේ ඒෂියන් ස්වැම්ප් ඊල් එක්කෙනා ඇත්තටම වයිල්ඩ් එකේදී දුඹුරු පාටයි දුඹුරු සහ গোল্ডන් පාටක් තියෙනවා ඒ කියන්නේ මෙරුන් පාටක් වගේ එතකොට මෙයාගේ ඇල්බයිනෝ වැරයිටි එක තමයි වැඩි වැඩියෙන්ම ගොඩක්ම ඉන්නේ අපිට ගන්න මාකට් එකේ ඒක හින්දා තමයි මේගොල්ලන්ට গোল্ডන් ස්වැම්ප් ඊල් එහෙම නැත්නම් ඇල්බයිනෝ ස්වැම්ප් ඊල් කියන්නේ මේ මාළුවගේ මිල ගණන් ගත්තොත් සාමාන්‍ය රුපියල් 8000 ඉඳන් 12000 වෙනකම් වගේ තමයි දැන් ලංකාවට ආපු ඔක්කොම ස්ටොක්ස් වගේ ගියේ මේක දැන් නම් වෙනස් වෙලා ඇති මොකද මේ මාළුවව දැන් හොයා ගන්න ලංකාවේ මාකට් එක ඇතුලේ හැබැයි ගත්ත අය ආපු විකුණනවා නම් ඒගොල්ලෝ ඊට වඩා වැඩි මිලකට වගේ තමයි දෙන්නේ එතකොට මේ මාළුවගේ මොන වගේ සෙටප් එකක්ද කියලා අපි හදන්න ඕන කියලා අපි බැලුවොත් මේ මාළුවා ඇත්තටම තනියම තියන් තරමට තමයි හොඳ මොකද මේ මාළුවා ගොඩක් වෙනස් මාළුවෙක් ඒ කියන්නේ ස්වභාවික පරිසරයේදී මෙයා ඉන්නේ ගොඩක් කලකට කුඹුරු එහෙම නැත්තම් මඩ වගේ දේවල් ඇතුලේ එතකොට අපි කියනාලා මෙයාව ටැංකියකට එහෙම දැම්මහම මේ මාළුවා ගොඩක් ස්ට්‍රෙස් වෙනවා ඒ වගේම මේ මාළුවාව හදන්න පුළුවන් තව තෝරාගත්ත මොස්ට බීස්ලා කීප දෙනෙක් එක්කම විතරයි ඒ කියන්නේ මේ මාළුවාගේ ප්‍රමාණයම වගේ එකම සයිස් වගේ හදනා නම් තමයි ගොඩක්ම හොඳ පොඩ්ඩක් ලොකු ටැංකියක් ඕනේ මොකද මෙයා ටිකක් විශාල වෙන මාළුවෙක් සාමාන්‍ය උපරිම අඩි 3ක් වගේ විශාල වෙන මාළුවෙක් ඉතින් ඒ ටික තමයි සෙටප් කිරීම ගැන කියන්න තියෙන්නේ මේ මාළුවා ගොඩක් වෙලාවට හැංගිලා ඉන්න මාළුවෙක් එතකොට මෙයාට සාමාන්‍යයෙන් ටැංක එකකින් ගොඩක් හැංගෙන්න තැන් දාන්න ඕනේ කියන්නේ කොට එහෙම නැත්නම් කලයක් වගේ දෙයක් ඒ වගේම මෙයාගේ කෑම ගැන කිව්වොත් ගොඩක් වෙලාවට මෙයා කන්නේ ලයිව් කෑම ඒ කියන්නේ බ්ලඩ් වර්ම් එහෙම නැත්නම් ගැඩවිල් වගේ දේවල් ඊට අමතරව අපිට පැලට් වලට පුරුදු කරන්න පුළුවන් හැබැයි මේක පොඩ්ඩක් අමාරුයි හැබැයි දිගටම අපි අවුරුද්දක් විතර මෙයාව ට්‍රේන් කරොත් අනිවාර්යයෙන්ම පැලට් වලට පුරුදු කරන්න පුළුවන් අපි මෙයාගේ එරියේෂන්ස් අන් ෆිල්ටර්ස් ගැන බැලුවොත් එරියේෂන් එක අපිට නෝමල් එරියේෂන් එකක් හොඳටම ඇති ෆිල්ටර් එකත් අපිට නෝමල් පොඩි ෆිල්ටර් එකක් තමයි දාන්න හොඳ මොකද මේ කොලම් වයිල්ඩ් එකේදීදී ගොඩක් ලොකු දියබාරවල නෙමෙයි ඉන්නේ සාමාන්‍යයෙන් මඩ වගේ පරිසරයක තමයි මේගොල්ලන් ජීවත් වෙන්නේ ඒක හන්දා ගොඩක් සැර එහෙම නැත්නම් වේව් මේකර්ස් වගේ දාන්න ඕනේ නැහැ නෝමල් ෆිල්ටර් එකක් ඇන් ඒරියේෂන් තිබ්බොත් හොඳටම ඇති කියන්න මුලද හරි සෆ්රන් ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ස්වම්ප් ටීල්ස් අනිත් ටිපිකල් මාළුවෙක් එක්ක ගත්තම ගොඩක් වෙනස් මාළුවෙක් මේක සාමාන්‍ය මොකද ටියර් ක්ලීන් වතුර තියෙන මාළුවෙක් නෙමෙයි මේක සාමාන්‍ය ස්ටැග්නන්ට් ස්ටිල් තියෙන වතුරක හොඳට සර්වයිව් කරන්න පුළුවන් මාළුවෙක් සාමාන්‍ය කුඹුරු වල වෙට්ලැන්ඩ් වල මාෂස් වල ඉන්න මාළුවෙක් මේගොල්ලන්ට අත්‍තරම කිව්වොත් වතුර කොච්චර ඕනෙම නැහැ මේගොල්ලන්ට සාමාන්‍ය මඩ ගොඩක් තිබ්බොත් හොඳටම මොයිස්චර් එකක් තියෙන ඒ වගේ තැනක මේක හොඳට ඉන්නවා මුල්ලකද ඉතින් මේ මාළුන්ට ගොඩක් සමාන මාළු දෙන්නෙක් ඉන්නවා අපේ රටේ එක්කෙනෙක් ඉන්නවා බ්ලයින්ඩ් සිල්වර්ස් බ්ලයින්ඩ් ඩීල් අනිත් එකෙක් ඉන්නවා ස්වම්ප් ඩීල් ඒ දෙන්නා ගොඩක් ගරයා මාළු දෙන්නෙක් ලංකාවට අපිට බේසින් සාමාන්‍යයෙන් බකා ගන්න හම්බුනේ මාළු දෙන්නේ මේ තමයි කුඹුරු රම්බු යාරේ එකම මොන හරි රෙයා chance එක අපිට බලා ගන්න ලොම් මාළු ඒ ඩිසිවයි ස්වම්පින් කෙනෙක් කියන්නේ ලංකාවට ආවෙනික. ඉතින් මේ ලංකාවේ අපිට අම්බුනේ ඉන්ස්ත දෙන්නම ගොඩක් රෙයා මාළු දෙන්නේ. රෙයා මාළු දෙන්නේ කියන්නේ අපිට සාමාන්‍යයෙන් ලේසියෙන් බලා ගන්න ලොම් මාළු දෙන්නේ නෙමෙයි. මේ තුම අපිට ගොඩක් කරලා කුඹුරු වල මාෂස් වල දෙන්නින් වල ඒ වගේ තැන් වල හම්බුනේ මාළු දෙන්නේ. හරි අපි වයිල්ඩ් ෆිෂ් එකෙන් ඊළඟට අපි පටන් ගන්න ඉන්නවා ලංකාවේ ෆ්‍රෙෂ් වෝටර් මාළු කියන වෙනම සීරීස් එක. ඒ සීරීස් එකේදී අපි බලවෘත් කරනවා මේ ඩිසිවයිගේ බ්ලයින්ඩ් ඩීල් එකේනයි ස්වම්ප් ඩීල් දෙන්නගේ වෙනම ස්පෙෂල් වීඩියෝස් දැක්ගෙන මොකද ඒ මාළු දෙන්න අපිට සාමාන්‍ය බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකන් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා හරි ඒක හන්ද වයිල්ඩ් ෆිෂ් එකට සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් ක්ලික් කරලා
අයි අපේ WhatsApp group එකක් තියෙනවා ඒකේ link එක description එකේ පල්ල හැදිනවා ඔයගොල්ලෝ join වෙන්න පුළුවන් ඒකට ඒකට අපි videos upload කරන්න කලින් ඒකේ දානවා ඒ වගේම අපේ web එකේ දිනවා web එකේ දින articles උත් අපි ඒකට දානවා ඒවා ටික බලන්න එහෙනම් ඉතින් ඒගොල්ලෝ ඔතන